We are Vision Care, Sri Lanka's pioneer eye care company. මොඩරාගල බුත්තල පැල්පත්ත ෆ්‍රෙෂන් ෆුඩ් වගාව නිරීක්ෂණය කිරීම සඳහාද අග්‍රමාත්‍යවරයා ඊයේ එක් වුණා. මෙහිදී ෆ්‍රෙෂන් ෆුඩ් සහ සෙසු වගාවන් සඳහා නවීකරණ උපකරණ ලබාදීමක්ද සිදු කෙරුණා. කෘෂිකර්මයේ නවීකරණ වැඩසටහන අනුව විශාල ආදායමේ වෙනසක් ඔබ සියලු දෙනාටම සිදු වෙනවා. රටේ තියෙන කෘෂි නිෂ්පාදනය වැඩි වෙලා අපනයන අංශයට යොමු වෙනවා. මේ අපි කරන්ට උවමනයි. ඇත්ත වශයෙන්ම මේ රජයේ බලයට ආවේ රටේ නවීකරණයක් ආරම්භ කරන්න. අපිට පළවෙනි අවුරුදු දෙක ගියේ ආර්ථිකය හදන්න. සම්පූර්ණයෙන් කඩා වැටුණ ගිය ආණ්ඩුවට ආර්ථිකය පාලනය කරන්න බැරි නිසා අවුරුදු දෙකට ඉස්සෙල්ලා ඡන්දයක් තිබ්බා. ඒත් අපි බාරගත්තේ අපි කොහොම හරි අවුරුදු 4-5ක්වත් 5ක්වත් මේ ආර්ථිකය හදලා යනවා කියලා. ඒ කාලේ අපි බැනුම් ඇහුවා. කොහොමත් ඊට පස්සේ අවුරුදු වල මේ ව්‍යාකෘතිය අපි පටන් ගත්තා. හැම තැනම නවීකරණය පටන්ගෙන තියෙනවා. කර්මාන්තේ නවීකරණය පටන්ගෙන තියෙනවා. තොරතුරු තාක්ෂණය හැට යොදවනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරේ දැන් කෘෂිකර්මයට නවීකරණය ඒ නවීකරණය ගෙනත් තියෙන්නේ විශාල සමාගම් වලට නෙමෙයි මේ කුඩා ගොවීන්ට. මත අපේ බලාපොරොත්තුව ඊළඟ අවුරුදු 10 මේ රට අපනයන ආර්ථිකයක් කරන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රටේ කෘෂිකර්මය යළිත් අපනයනය කරන්න. තේපොල් රබර් විතරක් නෙමෙයි මෙහෙ වගා කරන මේ පළතුරු මේ එළවලු අපනයනය කරන්න. අන්න ඒකයි අරමුණ. දැන් මේ සියල්ලම අපි ආරම්භ කරපු අත්අඩංගු බැලීම්. ඊළඟ අවුරුදු 5 මේ ප්‍රදේශවල අපනයන ආර්ථික ඇති කරන්න. දැන් අක්කර භාගෙ තියෙන අය බලාගෙන ඉන්න අක්කර දෙකක් ගන්න. මේ ආණ්ඩුව රූපවාහිනියෙන් නෙමෙයි සංවර්ධනය කරන්නේ. මෙන්න මෙහෙම වැඩ කටයුතු කළා ඔබේ අතට මුදල් ආවම තමයි සංවර්ධනේ. මගේ විශ්වාසය මැක්සිස්.